සුබ නත්තලක් වේවා. Fintrex Finance විශ්වසනීය මූල්‍ය නවාතන. දැන් ලීටර් දෙකේ Coca-Cola එකක් සමග සේරා කොත්තු කොත්තු පැක් එකක් නොමිලේ. මම මතක් කරනවා මේ දිස්ත්‍රික්කයට විතරක් විලියන්දරන් රාජ්‍ය ඇමතිතුමා දන්නවා අපි පාරවල් 800 හඳුනගෙන කිලෝමීටර් 641ක් අද වෙද්දි හදන්න පටන් අරන් තියනවා කියන විතරක් මම ඉතාමත් ගෞරවයෙන් මේ සමාජයේදී මතක් කරනවා. ඒ තමයි සංවර්ධනය. දේශපාලන වශයෙන් ගත්තොත් අපිට මේ ඡන්ද අඩුයි. ගිය මැතිවරණදීත් අපිට අඩුයි. හැබැයි අපේ ජනාධිපතිතුමා ඒ දිස්ත්‍රික්ක වශයෙන් බෙදා වෙන් කළා පාලනය කරන රටේ නායකයෙක් නෙමෙයි. එතුමාට ඕනේ මේ මුළු සමස්ත රටම එක මුල්ලකින් අනිත් මුල්ල දක්වා, එක දිස්ත්‍රික්කකින් අනිත් දිස්ත්‍රික්කයක්, එක පළාතකින් අනිත් පළාතකට, එක නගරකින් තවත් නගරයකට දැවැන්ත සංවර්ධනයක් කියන එක තමයි අපේ ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු. ඒ වැඩ පිළිවෙල තමයි අපි අත ගහලා තියෙන්නේ. ඒ වගේම ඔබ දන්නවා කොවිඩ් වසංගතයෙන් අපේ මුළු ලෝකෙම අපි අභියෝග ලක් කරලා තියෙනවා. හැම රටකටම ආර්ථික ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අභියෝග ඇවිල්ලා තියෙනවා. ඒ රටවල නායකයන් දිවිත ප්‍රධාන අභියෝගය තමයි තමන්ගේ ජනතාව බේරගන්නේ කොහොමද? තමන්ගේ ජනතාව මැරෙන්න නොදී ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ලෝකේ රටවල් ගත්තාම පළවෙනි රටවල් 10 ඇතුළේ ඉන්නවා. කොවිඩ් වසංගතයෙන් තමන්ගේ ජනතාව බේරගත්ත නායකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතිහාසගත වෙනවා කියලා මම මතක් කරන්න කැමතියි. වැක්සින් එක ඉන්නත මේ පළාතට නැගෙනහිරට උතුරට දකුණට මුළු රටම ආවරණය වෙන විදිහට එන්නත ලබා දීලා මේ රටේ ජනතාව බේරගත්ත කියලා එතුමා ඉතිහාසගත වෙනවා. අද ඔබයි මමයි අද මෙහෙම සහභාගීලා ඉන්නේ එතුමාට පින් සිද්ධ වෙන්න. ඒක තමයි ඇත්ත. මේ එන්නත් කරණයට විපක්ෂයෙන් කිසිම සහයෝගයක් හම්බුනේ නැහැ. එන්නත විපක්ෂ නායකයා, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඔවුන්ගෙන හොරෙන් ගහගත්තා. ගහගත්තා විතරක් නෙමෙයි අඩුම ගානේ එතුමන්ලගේ පක්ෂකයායට, එතුමන්ලගේ අනුගාමිකයන්ට කිව්වේ නැහැ ඇවිල්ලා එන්නත ලබා ගන්න කියලා. ඒ සහයෝගය දෙන්නේ නැහැ. ඒක කඩාකප්පල් කරන්නමයි බැලුවේ. විනාශ කරන්නමයි බැලුවේ. මිනිස්සු මැරෙනවා දකින්න කැමති විපක්ෂයක් තමයි අද ඉන්නේ. මිනිස්සු මැරිලා හරි කමක් නැහැ. බලයට එන්න පුළුවන් නම් ඔවුන්ගේ බලාපොරොත්තුව ඒක විතරයි. www.headlinenews.lk බලමු ඉදිරියට.